ලෝකයපුරා රාජ්‍යයන් දරන වාර්ෂික යුද පිරිවැය ලෝක ඉතිහාසයේ තුල වාර්තාගත අගයක් වෙත ළඟා වී තිබෙනවා. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පරිශන ආයතනය සඳහන් කළේ 2022 වසරේදී ලෝකයේ රාජ්‍යයන් දරූ යුද පිරිවැය ඩොලර් ට්‍රිලියන 2.24 ක අගයක් වෙත ළඟා වූ බවයි. මෙය ලෝකයපුරා පවතින යුද අවදානම පෙන්වුම් කරන අතර ලෝක සාමය බරපතල තර්ජනයකට ලක් කිරීමක් ලෙස ඩම් කර තිබුණා. අඛණ්ඩව 8 වන වසරටත් ලෝකයේ යුද වියදම් වර්ධනය කර තිබූ අතර සෑම රාජ්‍යයක්ම ආරක්ෂක හැකියාවන් වර්ධනය කරන බවයි ස්ටොක්හෝම් සාම පරිශන ආයතනය ප්‍රකාශ කළේ. 2022 දී යුරෝපා කලාපය තුල යුද වියදම 13% කින් වර්ධනය කර තිබුණා. මේ සමග යුක්‍රේනයේ යුද පිරිවැය ඩොලර් බිලියන 46ක් දක්වා වාර්තාගත අගයකට ළඟා වී තිබූ අතර ෆින්ලන්තයේ යුද පිරිවැය 36කින් සහ ලිතුවේනියාවේ යුද වියදම් 27කින් වර්ධනය කර තිබෙනවා. රුසියාවේ යුද වියදම් 9කින් වර්ධනය කළ අතර මේ වන විට රුසියාවේ සමස්ත යුද පිරිවැය ඩොලර් බිලියන 86ක් බවට පත්ව පවතින බවයි මෙම වාර්තාව පවසන්නේ. 2022 වසරේදී අමරිකානු යුද පිරිවැය ඩොලර් බිලියන 877ක් බවට පත්ව තිබූ අතර මෙය සමස්ත ලෝකයේ දරන යුද පිරිවැය තුලින් 39%ක් බවයි හෙළි කර තිබුණේ. චීනයේ යුද පිරිවැය ඩොලර් බිලියන 292ක් සහ ජපානයේ යුද පිරිවැය ඩොලර් බිලියන 46ක් ලෙස ගත වූ වසරේදී සටහන් ව තිබුණා. නැගෙනහිර ආසියාතික කලාපය තුල කැපී පෙනෙන යුද වියදම් වර්ධනයක් පවතින අතර මෙය මීළඟ ගැටුමක කේන්ද්රය විය හැකි බවයි ජාත්‍යන්තර සාම පරිශන ආයතනය සඳහන් කළේ. ජීහත සංවිධානය රුසියාවට අපනයන තහනමක් පනවනු ලැබුවහොත් දැඩි මට්ටමින් ප්‍රතිචාර දැක්වීමට මොස්කව් පාලනය කටයුතු කරන බව රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදේව් පවසනවා. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා සඳහන් කළේ ජීහත සංවිධානය මෙවන් තහනමක් පනවනු ලැබුවහොත් රුසියාවද ඊට සමාන සහ පළිගැනීමේ ප්‍රතිචාර සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් ජීහත සංවිධානය වෙත දැක්විය යුතු ප්‍රතිචාරය පිළිබඳ සලකා බලමින් පවතින බව සිය ටෙලිග්‍රෑම් නාලිකාව තුළින් පණිවිඩයක් නිකුත් කරමින් දිමිත්‍රි මෙද්වදේව් ප්‍රකාශ කළා. ජීහත සංවිධානයේ සමාජික රාජ්‍යයන් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, ප්‍රංශය සහ ජපානය විසින් මෙම තහනම සම්බන්ධයෙන් සලකා බලමින් පවතින බවයි හෙළි කර තිබුණේ. මෙහිදී ඖෂධ හැර අනෙක් සියලු අපනයන රුසියාව වෙත යොමු කිරීමෙන් වැළකීම සඳහා ජීහත සංවිධානය සලකා බලන බව හෙළි කර තිබෙනවා. මේ මාසයේදී රැස්වන ජීහත අමාත්‍ය මණ්ඩල සමුළුව තුළ මේ සම්බන්ධ අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේට පිළිතුරු දක්වමින් දිමිත්‍රි මෙද්වදේව් සඳහන් කළේ රුසියාවට සපයනු ලබන ඇතැම් ආහාර පවා මේ යටතේ වැළැක්වීමට ජීහත සංවිධානය සැලසුම් කරන බවයි. මේ සඳහා රුසියාවේ පළමු ප්‍රතිචාරය ලෙස යුක්‍රේනයේ සමග ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත් වන බව දැනුම් දී තිබෙනවා. රුසියාවට මතු කරන ඕනෑම තර්ජනයක් තුළ ගෝලීය ආර්ථිකයට බලපෑම් මතුවිය හැකි බවයි මෙම ප්‍රකාශය තුළින් සඳහන් කළේ. මේ වන විටත් ජීහත සංවිධානයේ රාජ්‍යයන් සහ රුසියාව අතර වෙළඳ ගනුදෙනු ඩොලර් බිලියන 70ක් දක්වා බිඳ වැටී තිබෙනවා. ජීහත සංවිධානය අනුගමනය කරන මෙවන් පියවරක් තුළ චීනය රුසියාවේ වෙළඳපළ ආක්‍රමණය කළ හැකි බව ජාත්‍යන්තර වාර්තා මගින් හෙළි කර තිබෙනවා. යුක්‍රේන යුද්ධයේදී මේ දක්වා ලැබූ ජයග්‍රහණ ආරක්ෂා කර ගන්නා ලෙස වැග්න කුලී හමුදා ප්‍රධානි යෝජනි ප්‍රිගෝෂින් රුසියානු ජනපති විලැද්මීර් පුටින් වෙත යළි දැනුම් දී තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් තුළින් වැග්න ප්‍රධානියා සඳහන් කළේ යුක්‍රේන යුද්ධය තුළ තවදුරටත් ඉදිරියට ගමන් කිරීම අනුවණ තීරණයක් විය හැකි බවයි. මේ දක්වා යුක්‍රේනයේ අත්කරගත් කලාපවල බලය තහවුරු කරමින් රුසියාවට ඇඳා ගැනීමට කටයුතු කිරීම
වැදගත් බව වැග්නර් ප්‍රධානියා දැනුම් දී තිබෙනවා. මෙම සීමාවේ නොබට රුසියානු හමුදා ගමන් කිරීම ලැබූ ජයග්‍රහණ ආපසු හැරවිය හැකි බරපතල මට්ටමේ අත්වැරදීමක් විය හැකි බව වැග්නර් ප්‍රධානියා දෙවන වරටත් රුසියානු ජනපති වෙත දැනුම් දී තිබුණා. මේ වන විට යුක්‍රේන හමුදා විසින් මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කරන අතර දෙවන තත්වයකදී ඉදිරියට ගමන් කිරීම වෙනුවට ආරක්ෂිත පියවරකට යොමු වීම ඵලදායක බවයි වැග්නර් ප්‍රධානියා පවසන්නේ. මෙහිදී රුසියානු හමුදාවට සිදුවන අත්වැරදීමක් රුසියාව අභ්‍යන්තරයට පවා හානිකර විය හැකි බව යෝජනි ප්‍රගෝෂීන් සඳහන් කළා. මේ අතර රුසියානු හමුදාවේ බ්ලොග් අඩවියේ සඳහන් කළේ මේ වන විට වැග්නර් කුලි හමුදා ප්‍රධානියා දේශපාලන අරමුණු මත කටයුතු කරමින් පවතින බවයි. 2024 රුසියානු ජනපති වරණය වැග්නර් ප්‍රධානියාගේ ඉලක්කය බවට පත්ව පවතින බවයි රුසියානු හමුදාවේ හිටපු ප්‍රධානියකු වන ඉගොර් ගිර්කින් සඳහන් කළේ. මෙම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලෙස වැග්නර් ප්‍රධානියා සිරගත වනු ඇති බව ඉගොර් ගිර්කින් සඳහන් කළා. සතුරු චන්ද්‍රිකා අඩපණ කිරීමට සහ ග්‍රහණය කර ගැනීමට චීන රහසිගත මට්ටමේ තාක්ෂණයන් වර්ධනය කරන බව ෆයිනෑන්ෂල් ටයිම්ස් නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. පෙන්ටගනේ කාන්දු වූ ලේඛනයක් උපුටා දක්වමින් මෙම අනාවරණය සිදු කර තිබූ අතර මේ සඳහා චීන විසින් අභ්‍යවකාශ මෙහෙයුම් මේ වන විටත් සිදු කරමින් පවතින බව හෙළි කර තිබුණා. මෙහිදී දියුණු මට්ටමේ සයිබර් ප්‍රහාර මගින් සතුරු චන්ද්‍රිකා සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීම සහ සම්ප්‍රේෂණ බාධා මතු කිරීමද සිදුවන බවයි ඩිස්කෝඩ් හරහා මුදා හරින ලද පෙන්ටගනේ රහසිගත ලේඛනයක් තුලින් ප්‍රකාශ කළේ. ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය සහ සතුරු පාර්ශවයන්ගේ හමුදාමය චන්ද්‍රිකා මෙහි ප්‍රධාන ඉලක්කය බවට පත්ව පවතින බව හෙළි කර තිබෙනවා. තායිවානයේ හෝ වෙනත් පාර්ශවයක් සමග මතුවෙන ගැටුමක් තුල සතුරන්ගේ සන්නිවේදන පද්ධතිය අඩපණ කරමින් යුදමය ක්‍රියාකාරීත්වය සීමා කිරීම සඳහා චීනය කටයුතු කරමින් පවතින බවද මෙම වාර්තාව මගින් ප්‍රකාශ කළා. මේ සඳහා ගොඩබිම පාදක කරගත් සයිබර් ප්‍රහාර සහ මේ වන විට අභ්‍යවකාශයේ ක්‍රියාත්මක චීන චන්ද්‍රිකා මගින් සම්ප්‍රේෂණ බාධා මතු කිරීමද ක්‍රියාත්මක බවයි අමෙරිකානු අභ්‍යවකාශ බලකායේ ප්‍රධානියකු වන ජාන් සෝල්ට්ස්මෙනි ප්‍රකාශ කළේ. මෙය පූර්ණ මට්ටමේ හමුදාමය ක්‍රියාකාරකම් සඳහා චීනය ක්‍රියාත්මක කරන මෙහෙයුමක් ලෙස නම් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අනාවරණ වූ තොරතුරු මත සුදුසු විකල්ප අනුගමනය කරමින් පවතින බවයි ජාන් සෝල්ට්ස්මෙනි ප්‍රකාශ කළේ. චීනයේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණයකින් පසුවෙන අතර හානිකර පියවර සඳහා නිසි පිළිතුරු ලබා දෙන බව දැනුම් දී තිබෙනවා. පැරණි සෝවියට් රාජ්‍යයන් වන අසර්බයිජානය සහ ආමේනියාව අතර යළිත් ගැටුමක අවධානම උත්සන්න වී තිබෙනවා. ආමේනියාවේ පාලනය පවතින නාගෝනෝ කරබාක් වෙත අසර්බයිජානය හරහා පවතින එකම ගොඩබිම් මාර්ගයේ නව හමුදා මුරපලක් පිහිටවීම සමග මෙම තත්ත්වය මතුවෙන බවයි රොයිටර් වාර්තාවක් තුළින් සඳහන් කළේ. අසර්බයිජානය විසින් මෙම කඳවුර පිහිටවූ අතර මෙය දැඩි මට්ටමේ නීති විරෝධී පියවරක් බවයි ආමේනියානු රජය සඳහන් කළේ. මෙම කඳවුර වහාම ඉවත් කිරීමට කටයුතු නොකළහොත් මේ සඳහා හමුදා යෙදවීමට කටයුතු කරන බව ආමේනියානු විදේශ අමාත්‍යාංශය විසින් සඳහන් කළා. මෙය පැහැදිලි මට්ටමින් ගැටුමක් හට ගැනීම සඳහා නියත හැකියාවක්ද වර්ධනය කරනු ලබන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. අසර්බයිජානයේ කලාපයක් වන කරබාක් කලාපය 1990 හටගනු ලැබූ ගැටුමක් තුළ ආමේනියා විසින් අත්කර ගෙන තිබුණා. මෙම කලාපය නැවත ලබා ගැනීම සඳහා විවිධ අවස්ථාවල අසර්බයිජානය කටයුතු කිරීම සමග දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්වයන් හටගෙන තිබෙනවා. මේ වන විට නාගෝනෝ කරබාක් කලාපය තුළ ආමේනියානුවන් 120,000 වාසය කරන අතර මෙම කලාපය නැවත ලබා දීමට සූදානම් නොමැති බවයි ආමේනියානු රජය සඳහන් කළේ. දෙපාර්ශ්වය අතර ගැටුමක් වැළැක්වීම සඳහා රුසියානු ජනපති
මූලිකත්වයෙන් අත්සන් තැබූ ගිවිසුම මේ වන විට අසර්බයිජාන් විසින් කඩකරන බවටද චෝදනා නගා තිබුණා. මේ අතර නිවේදනයක් තුලින් අමරිකානු රජය සඳහන් කළේ මෙම කලාපයේ පිහිටුවන ලද අසර්බයිජාන් මුරපල ඉවත් කර ගැනීම වඩාත් සුදුසු බවයි. මේ නැවතත් කලාපය අර්බුදයකට ලක් කරන ගැටුමක් බවට පත්වීමේ හැකියාව පවතින බවද දැනුම් දී තිබෙනවා. අඟහරු මත පනස්වන පියාසැරිය සිදු කරන ලද නාසා ඉන්ජිනුවිටි හෙලිකොප්ටර් යානයේ නවතම දර්ශන මොදාහැර තිබෙනවා. නිවේදනයක් තුලින් නාසා ආයතනය සඳහන් කළේ පස්වරක් පමණ ගුවන්ගත වීම සඳහා මෙම ක්වාඩ්කොප්ටර් යානය අඟහරු වෙත යොමු කළද එය පනස්වන පියාසැරියද සම්පූර්ණ කිරීම විස්මයක් බවයි. රාතල් හතරක වරකින් යුක්ත ඉන්ජිනුවිටි යානය අඟහරු මත සිය පනස්වන පියාසැරිය තුල අඩි 59ක උසක් දක්වා ළඟා වීමට සමත්ව තිබුණා. යානය මීටර 322ක දුරක් ගමන් කළ බවයි NASA වාර්තා පවසන්නේ. මේ වන විට යානයේ පියාපත් තුළ දූවිලි බැඳී තිබුණද සැලකිය යුතු කාලයක් අඛණ්ඩව පියාසර කිරීම සඳහා යානයට තවදුරටත් ශක්්‍යතාවය පවතින බව හෙළි කර තිබෙනවා. වෙනත් ලෝකයක් තුළ පියාසර කරවනු ලැබූ පෘථිවියේ පළමු හෙලිකොප්ටර් යානය ලෙසද ඉන්ජිනුවිටි යානය ඉතිහාසයට එක්ව අවසන් බවයි NASA පර්යේෂකයන් පවසන්නේ. මේ දක්වා අඟහරු ග්‍රහයා තුළ කිලෝමීටර 11.6ක දුර ප්‍රමාණයක් ඉන්ජිනුවිටි යානය විසින් පියාසර කර තිබෙනවා. නවතම වාර්තාවක් තුළින් NASA ආයතනය සඳහන් කළේ මේ වන විට පර්සිවරන්ස් රෝවරය සහ ඉන්ජිනුවිටි යානය අඟහරුගේ අසීරු කලාපයක් වෙත ළඟා වෙමින් පවතින බවයි. මෙහිදී ක්වාඩ්කොප්ටර් යානයේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ අපේක්ෂා තැබීම දුෂ්කර තත්වයක් ලෙස නම් කර තිබෙනවා. ලෝකය පුරා වාර්තා වන ආක්ටරස් කොරෝනා ප්‍රභේදය චීනය තුළ විකෘති මට්ටමින් පැතිර යමින් පවතින බව නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. මේ වන විට චීනය තුළින් විකෘති ප්‍රභේද දෙකක් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් පවතින බවයි පර්යේෂණ කණ්ඩායම් සඳහන් කළේ. මේ සමග දින කිහිපයක කාලයක් තුළ නව ආසාදිතයන් දස දහසක් ඉක්මවා චීනය තුළින් වාර්තා කර පවතින බව හෙළි කර තිබුණා. XBB.1.6 ප්‍රභේදය මගින් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් සිදු කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ. මෙම ප්‍රභේදයේ මාරාන්තික භාවය හඳුනාගෙන නොමැති අතර දැනට වාර්තාවේ පවතින ඕනෑම ප්‍රභේදයකට වඩා වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කළ හැකි බව අනාවරණ කළා. ගත වූ ජනවාරි මාසයේ ආරම්භය වන විට ලෝකයේ රාජ්‍යයන් 29ක් තුළින් ආක්ටරස් කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන තිබූ අතර මේ වන විට ඉන්දියාව සහ චීනය තුළින් වඩාත්ම හානිකර විකෘති ප්‍රභේද වාර්තා වන බවයි පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ. මෙය ඉදිරියේදී සමස්ත ලෝකය පුරා ජලි ආසාදිතයන් වර්ධනය කිරීමේ හැකියාව පවතින බව හෙළි කර තිබෙනවා. මෙම ප්‍රභේදය කුඩා දරුවන් වෙත පැහැදිලිව බලපාන අතර ඕන සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස සහ ඇස් වලින් කබ ගැලීමද මෙහිදී සිදුවන බවයි හෙළි කර තිබුණේ. මෙය පැහැදිලිවම ඇස් වෙත බලපානු ලබන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයකට සමාන ලක්ෂණ දරන බව වෛරස විද්‍යා මහාචාර්ය පෝල් හන්ට් සඳහන් කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.